අද ශ්‍රී ලංකාව විදේශ විනිමය ආර්ථික අර්බුදයකට පිට වෙලා ඉන්නේ. අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් කෝටි 400යි. අවුරුද්ද මැද බැඳුම් කරන අය බේරුවාම එතනින් ඩොලර් කෝටි 100ක් අඩු වෙනවා. එහෙනම් අපිට දැන් තියෙන්නේ ඩොලර් කෝටි 300ක විතර ප්‍රමාණය. මීට අමතරව තෙල් සංස්ථාව නොගෙව්ව ඩොලර් බිල්පත් වටිනාකම ඩොලර් කෝටි 130යි. අද අපේ වාණිජ බැංකුවල ඩොලර් නැහැ. අපේ බැංකු ණය වෙලා තියෙන්නේ. ඒ සංඛ්‍යාලේඛන පිටකල්ලා නැහැ. ඒ දැන්ගෙන ආරංචි හැටියට ඒක ඩොලර් කෝටි 300යි. එහෙනම් දැනට අපිට ගෙවන්න තියෙන ණය ඩොලර් කෝටි 430යි. අපි ළඟ තියෙන්නේ කෝටි 300යි. ওই 300න් උත් අපිට තව කෝටි 100කට වඩා ප්‍රමාණයක් අවුරුදු අවසන් වෙන්න ඉස්සෙල්ලා බොන්ඩ් ණය ගෙවන්න තියෙනවා. ඉතින් මොකක්ද අපිට ඉතුරු වෙන්නේ? ඉතින් එතනයි තමයි මේ අර්බුදය එන්නේ. අපිට ආනායනය කරන්න මුදල් නැහැ. ඒ නිසා සීමා කරනවා. පෝර ගේන්න මුදල් නැහැ. ඒකයි කියන්නේ කාබනික පෝර ගන්න කියලා. ඒ හේතුවන් නිසා නෙමෙයි. වරාය තෙල් දමක් තියෙනවා. ගෙවන්න දැන් ඩොලර් හොයනවා. අපේ එන්නත් විදින එක අවුරුදු 30ට වැඩි අයට සීමා කරලා තියෙන්නේ හැම එක්කෙනාටම එන්නත් ගේන්න මුදල් නැති නිසා. ඉතින් මේ තත්ත්වයක අපි ඉන්නේ. අපි කිව්වට කොහෙන්වත් මුදල් ලැබුණ නැහැ. අර කෙටි කාලෙම ස්වප්නයක් ලැබුණ එක ආපහු ගෙවන්න තියෙනවා. ඒත් ළඟදී ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ තීරණය කරා ඩොලර් කෝටි 6500ක් තමන්ගේ සමාජිකයන් 194ට බෙදන්න කියලා. ඒ නිසා අපිටත් ඩොලර් කෝටි 80ක් පිනට ලැබෙනවා. ඒ මුදලුත් මදි මේ අවුරුද්දට. තවත් මුදල් ඕනේ. ඉතින් වෙනත් අංශ නැත්තම් මම යෝජනා කරන්නේ දැන් විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කරලා ඊළඟ අවුරුදු දෙක තුනට ඌමනා ඒ මුදල් ප්‍රමාණය ලබා ගන්න. ජාත්‍යන්තර අරමුදලේ විශේෂයෙන්ම සහතිකයේ ලැබුණාම ඉන්දියාව, චීන, ජපානය වගේ රටවල් වුණු අපිට මුදල් ලබා ගන්නට පුළුවන්. නැත්තම් සිදු වෙන්නේ එන අවුරුද්ද මැද වෙනකොට අපේ විරැකියාව වැඩි වෙනවා, අපේ බඩගින්න වැඩි වෙනවා. ඒ නිසා මම ඒ වගේම යෝජනා කරන්නට යනවා පාර්ලිමේන්තුවේදී මේ ගැන විශේෂ විවාදයක් පවත්වන්න කියලා. රටේ මූල්‍ය කටයුතු පාලනය කරන්නේ පාර්ලිමේන්තුවේ. ඒකට යටත් වෙලා තමයි මහා බැංකුවයි භාණ්ඩාගාරයටයි ක්‍රියා කරන්න තියෙන්නේ. ඒකට උඩින් නෙමෙයි. ඒ වරප්‍රසාදය අපි පාර්ලිමේන්තුව හැටියට ඉල්ලන්න තියෙනවා. ස්තුතියි. Breaking.lk